අයිබෝන් කප් එක ගහනකල් විශේෂාංගයේ ඔබ බලාපොරොත්තුෙන් හිටියා කියලා අපි විශ්වාස කරනවා. අපි ආරම්භ කරන්න සූදානම් 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තමයි කප් එක ගහනකල් විශේෂාංගය අපි ආරම්භ කරන්නේ. මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ බටරින්දිය කොදෙව් දේශයේදී සහ ඇමරිකා එක්සත් ජනපදයේදී. මල්ලි එක්ස්කියුස් මී. මේ ක්‍රිකට් විතරයිනේ නේද? ඔව් ක්‍රිකට් විතරයි. ඇයි? ඇත්ත විසිරුණොවද අරකද ලාම්පුද කලකෙඩිද? ඇයි ජනමතද විචාය ඒව අහන්නේ නැහනේ? ඒ මුකුත් අහන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න මේ ලස්සනට මේ වැඩසටහන පටන් අරන් ඔබතුමන්ලව පිළිගන්නනේ හිටියේ පණිනවනේ. හරි හරි හරි. හරි. දැන් මේවර තරගාවලියේ තරග 55ක් තියෙනවා. කණ්ඩායම් 20ක් සහභාගී වෙනවා. කාණ්ඩ 4ක් යටතේ තමයි මේ කණ්ඩායම් 20 තරග කරන්නේ. තරග 55න් තරග 10ක් අවසන් වෙද්දී තමයි අපි ඔබතුමන්ලව මුණ ගැහෙන්නේ. ආයිබුවන් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි දැන් මොකද හිතෙන්නේ තරග 55න් තරග 10ක් අවසන්. ඔව් තරග 55න් තරග 10ක් අවසන් කියන්නේ තව 45ම ගාන තියෙනවා. ඒක තමයි හිතෙන්නේ. එහෙම නෙවෙයි මම මේ වැඩසටහනට හොඳ ආරම්භයක් ගන්නනේ ප්‍රශ්නේ ඇහුවේ. ඔබතුමාට මොකද හිතෙන්නේ? සම්පූර්ණ මං කියන්නම් ඔයාට මේ මේගොල්ලෝ ඇයි මේගොල්ලන්ට ආරාධනා කරේ ක්‍රිකට් ගැන හොඳ කියවීමක් තියෙන්න ඕන. ඇහන්නේ කියවීම. මම දෙන්නම් පැහැදිලි උත්තරයක්. හරි. මල්ලි මට කියන්න ඔයා මේ අවසන් තරගේ කවද්ද තියෙන්නේ? ජුනි 29. ජුනි 29. දැන් තරග 10ක් අවසන් 55. ඔව්. ඉතින් මං කියන්නේ ජුනි 29ට කලින් තව 45ක් ගහන්න තියෙනවා. ඉතින් දැන් අර මහත්තයා කියපු කතාවනේ ඔය කියන්නේ. මං කිව්වේ කොහෙද? ඒ මහත්තයා කියපු එකමයි ඔය මහත්තයා කිව්වේ. මොකද්ද ඒ? මේ මහත්තයා මං කිව්ව එකමද කිව්වේ? හරි. දැන් අද දවසේදී පකිස්තානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගයේ පැවැත්මට නියමිතව තිබෙනවා. දැන් අපි කතා කරන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ගැන. ශ්‍රී ලංකා කණ්ඩායම ඩී කාණ්ඩයෙන් තරග කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගී වූ පළමු තරගයේ ජුනි 3 වෙනිදා සඳුදා දවසේ තමයි මේ තරගයේ පැවැතුනේ. මතක් කරන්න එපා. ඇයි? ජුනි 3 සඳුදානේ? ඔව්. මතක් කරන්න එපා. මොකද ප්‍රශ්නේ? මං හිතන්නේ මේ තරගයේ පරාජය මතක් කරනකොට ඒක අමහිරි අත්දැකීමක්නේ. ඒ නිසා මතක් කරන්න කැමති නැතුව ඇති. මේ තරගයේ පරාජය අපිටම අම්මෝනා මිහිරිද? එහෙනම් ඇයි මේ ජුනි 3 වෙනිදා මතක් කරන්නේ බා කියන්නේ? නෑ නෑ එන්නම් කියපු සෙට් එකක් ආවේ නෑ මේ පැත්තට මගේ අර. යා මේ මගුලම් මේ මියා මොනවද මේ කියන්නේ? නෑ මම. ආ මිහිරි අත්දැකීම මට වැඩක් නෑ මට. එනවා කියපු සෙට් එකක් ආවේ නෑ. කරුණාකරලා මම කියන්නද? අපි මෙතන කතා කරන්නේ ක්‍රිකට් ගැන. 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන. අපි එතනින් එහාට යන්නේ නෑ. වෙන වෙන මාතෘකාවලට යන්න එපා ඔබතුමන්ලා. යන්නේ. කරුණාකරලා මේ මාතෘකාව ඉන්න. ඔව්. හරි. T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන තමයි අපි මේ කතා කරන්නේ කප් එක ගහනකල් විශේෂාංගෙන්. ඉතින් සිරස් FM YouTube channel ඔස්සේ අපිත් එක්ක එකතු වෙන්න හැමෝටම මල්ලි අනේ අදාළ නොවෙන්න පුළුවන්. මේ වැඩසටහනට අදාළ නොවෙන්න පුළුවන්. මේ මල්ලි අර වතුර බේසම පුරවලා ඒක ඇතුළට බැහැලා බුබුලෙද්දී අර මේ යුරේකා කියලා දිව්වේ කවුද මේ ශ්‍රියන්ත මෙන්ඩිස් නේද? ඔන්න මේ දැන් ඒ ප්‍රශ්නේ මෙතනට අදාළ නැහනේ. අදාළ නැහැ. අදාළ නැති හන්දනේ මම ඔයාලට කිව්වේ මේක අදාළ නොවෙන්න පුළුවන් කියලා. ඉතින් මොකටද මෙතන? නෑ දැම්මට මතක් වුණා කවුද මල්ලී නම මතකට එන්නේ. ඒ දිව්වේ මේ ඉස්කෝලේ යන කාලේ ප්‍රශ්නයක් නෝ අහන්නේ. ඒ දවස්වලනේ ඕක ඉගැන්නුවේ. ශ්‍රියන්ත මෙන්ඩිස් නේද? ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්තයා නෙවෙයි ආකිමිඩිස්. ආකිමිඩිස් දිව්වේ. ආකිමිඩිස් නේ. හරි හරි. හරි හරි මල්ලීගේ වැඩේ කරා යන්නකෝ. හරි අපි මතක් කරන්නේ මල්ලි එක්ස්කියුස් මී තව එක. ඒ බේසමේ තිබ්බේ ටැප් වතුරද ලිං වතුරද? ඇයි බිලක් දාන්නද? යාමි මොකද්ද මේ වැඩසටහන කරන්න දෙන්න? මේක ක්‍රිකට්. මම නැවත මතක් කරනවා. මේ ක්‍රිකට් ගැන අපි කතා කරන්නේ. එච්චරයි. ආ වෙනකුත් බෑ. හරි හරි හරි. පැහැදිලිද? හරි පැහැදිලි. පැහැදිලිත් නෑ අර කමන්නේ. හරි. දැන් මේ වැඩසටහන අපි සිරස් FM YouTube channel එකෙන් දිගින් දිගටම අරගෙන එනවා මේ T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක වන තුරු. දැන් මේ මහතුරුන් දෙදෙනාම ක්‍රිකට් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන සඳහා ආරාධනා කළේ. දැන් ඇත්තටම දැන් තරග ආරම්භ වෙන සමහර තරග උදේ 6ට. සමහර තරග රාත්‍රී 8ට 9ට ශ්‍රී ලංකා වේලාවෙ. දැන් උදේ 6ට විතර තියෙන තරග නරඹන්න ඔබතුමන්ලා දෙන්න අවදි වෙනවද? මම ඒක දැනගන්න කැමතියි. සාමාන්‍ය වංගරන්නේ උදෑසන මේ කියන්නේ මේ සමහර විටක නැගිට ගන්න කම්මැලි වුණෙන් පස්සේ මම කරන්නේ එහෙම ඇඳේ ඉඳගෙන බෙඩ් ෂීට් එක තියෙන පොරවගත්තු. ඒකේ ඇහි ගන්න රවුන්ඩ් එකක් කපාගෙන බෙඩ් ෂීට් එක අස්සින් තමයි වළන්නේ මැච් එක. උදේ 6ට තියෙන මැච්. හරිද? අනිත් ඒවා නම් ඉතින් කොහොමත් මම 10ට නිදා ගන්න ඉස්සෙල්ලා 8ට පටන් ගන්න ඒවා 11ට ඉවරන ඉස්සෙල්ලා මම 10ට නිදි. ඉතින් ඒ කියන්නේ තරගෙ මොකද වෙන්නේ කියලා දන්නේ නැහනේ. මට මොකද මොකක් වුණා තරගෙ?
ඇයි මෙහත් තිලව් අපි මොක හරි 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 ඔබතුමා මම මෙහෙමයි හරිද දැ මෙයාවගේ එන්නේ මේ මම මම ක්‍රිකට්වලට ආදරේ හරිද මම ඔය ටොනි ග්‍රේග් මහත්තයාගේ වොයිස් එකක් රෙකෝඩ් කරලා තියෙන්නේ හරිද එන්නද ටොනි ග්‍රේග් මහත්තයාගේ ටොනි ග්‍රේග් මහත්තයාගේ වොයිස් එකක් රෙකෝඩ් කරලා තියෙන්නේ එතකොට ඒක මම සම්බන්ධ කරලා තියෙන්නේ ෆෝන් එකේ බ්ලූටූත් තරහා ඩෙසිබල් 470 ස්පීකර් එකකට ඈ එතකොට ෆෝන් එකේ 542ට එලාම් එක වදිනවා you are the man you are the ready කියලා එතකොට ටොනි ග්‍රේගේ වොයිස් එක හරි ස්පීකරෙන් ඇහෙනවා මං වේක් අප් ඈ ඈ හිතා ගන්න බෑනේ එතකොට ටොනි ග්‍රේග් මහත්තයා මොකද ඒ වෙලාවට කියන්නේ ඈ the battery yes that gone the great shot ගාලේ එහෙම එකක් එනවා මොනවද ඒ ග්‍රීකද ඈ ග්‍රීකද ඔව් මොකක් හරි ඒකේ ඈ හරි 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 දැන් මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ඊළඟ තරගයේ තියෙන්නේ ජුනි 8 වෙනිදා ජුනි 8 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතයි ශ්‍රී ලංකා වේලාවෙන් ගත්තොත් මේ අපි ෆයිනල්ෙන් නැද්ද අපි තාම නෑ ඒක ජුනි 29 තියෙන්නේ හරි හරි 55ක් තරග තියෙනවා දැන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවතුණු තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6ට ආරම්භ වෙන්නේ තරගයේ ඩලස් හිදී පැවතීමට නියමිතව තමයි ඔන්න ඔන්න හිටන් ඩලස් ඈ ඩලස් ඒ අයියන්නේ කවුද දන්නේ ඔයා දන්නවද ඔයා දන්නවද ඩලස් ගියා කියලා මම දන්නේ කොහෙද මොකද මට කියලා යනවද ඩලස් ඒ මේ ඩලස් උදේ 6ට වක් කරනවද ඒ ක්‍රීඩාංගනේ ඩලස් මොකම හෙලිකොප්ටරේ කොහෙ මොකෙන්ද ගියේ මේ නෑ නෑ පැහැ ඔයා කියන්නේ ඔයා මාධ්‍යවේදී ඉන්නේ ඔයා කියන්න ඔයා කොහොමද දැනුවත් වෙන්නේ ඩලස් ගියා කියලා අනිත් එක මොකද්ද ක්‍රීඩාවට තියෙන සම්බන්ධය සම්බන්ධය කියන්නකෝ ඔය මොකක් ගැනද ඔය කතා කරන්නේ නෑ අපි ඩලස් ගැන කතා කරමුකෝ මොකද්ද 6ට කරන්නේ උදේ 6 වෙද්දි ක්‍රීඩාංගනේ ඩලස් ඈ ඒක නම් මටත් තියෙනවා මම දන්නෙත් නෑ ඈත් තිලව් එහෙම යනවද මේ මම ගියෙත් නෑ පොඩ්ඩක් පොඩ්ඩක් මම කියන දේ අහන්න නෑ නෑ පොඩ්ඩක් අහන්න ඕනේ නෑ මල්ලි හරිද උන්ා ඔයාලා ඩලස් කියන්නේ ටවුන් එකක් නගරයක් ඩලස් කියන්නේ ටවුන් නෑද්ද ඔයා ඒක කලින් කියන්න ඕනේ හරිද ඔයා ඒක කලින් කියන්න ඕනේ මට හම්බෙලා මම ඩලස් ගැන කතා කරනවා ඒක ටවුන් එකක් කියලා මේ පොඩ්ඩක් ඉන්න ජාත්‍යන්තර කියන අවබෝධය තියෙනවා කියනවා නේද රටවටේ ගියා කියනවා නේද මේ ලෝකේ වටේ මම ඒකනේ සද්ද නැතු හිටියේ අනේ ඔයා කොහෙ සද්ද නැතු හිටියේ නෑ නෑ මම මට වැඩක් නෑ මේ 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 මට ඩලස් ගියත් එකයි නැත් මොකද්ද කියන්නේ මේ අපිට බ්‍රේක් එකක් ගන්න වෙන ඔහොම රණ්ඩු කරන්න බෑ මේ රණ්ඩු ඇතුලේ රණ්ඩු කරන්නේ කොහෙද කොහෙවත් මේ ටවුන් එකක් එක්ක අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා හොඳයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර T20 අන්තර්ජාතික තරග පවත්වා තිබෙනවා 16ක් ශ්‍රී ලංකාව තරග 11ක් ජයග්‍රහණය කරලා තිබෙනවා බංග්ලාදේශය තරග 5යි ජයග්‍රහණය කරලා තිබෙන්නේ ඉතින් මේ තමයි ඉතිහාසය නමුත් ඉතිහාසයේ වැදගත් වෙන්නේ නැහැ T20 තරගවලදී ඇත්ත වශයෙන්ම එදා දවසේ එදා තරගයේ ඒ පැය කිහිපය තුළ වැරදි අඩුවෙන් කරන හොඳ වැඩියෙන් කරන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය ඉතාමත්ම තීරණාත්මකයි ශ්‍රී ලංකා පිළිබඳ ජයග්‍රහණයක් අත්‍යවශ්‍යයි මේ තරගාවල ඉදිරියට යෑම සඳහා ඔබ දෙදෙනාට මේ කණ්ඩායම ගැන මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන වගේම බංග්ලාදේශ කණ්ඩායම ගැනත් අවබෝධයක් තියෙනවා ක්‍රීඩකින් ගැන ඔබතුමා මොකද හිතන්නේ බංග්ලාදේශ කණ්ඩායමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනය එල්ලවන ක්‍රීඩකයන් අතරින් කවුද වඩාත්ම භයානක ක්‍රීඩකයා ඔබ විශ්වාස කරන විදියට මම පෞද්ගලිකව විශ්වාස කරනවා මුස්තෆිස රහමාන් ඒ ක්‍රීඩකයන් තමයි වැඩිම තර්ජනය එල්ලවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇයි එහෙම හිතන්නේ වැඩිම තර්ජනය ඒ ක්‍රීඩකයා මුස්තෆිස රහමාන්ගේ ඇයි හේතුව මෙයාගේ නම කියව ගන්න අමාරුයිනේ ආර මොකද නෑයි මම මුස්සුන්ට විසර අවමාන ප්‍රණය භයානක හරි හරි පෑදලි ඔබතුමාට තියෙනවද යම් නෑ පොඩ්ඩක් ඉන්න ඔයා පුළුවන් නම් එකපාරක් කියන්න නම නෑ නෑ මට කියවන්න ඕනේ පුෂ්ටපිෂුනේ නම හින්ද නෙවෙයි ක්‍රීඩකයාගේ දක්ෂතාව හින්ද කාගෙන් හරි තර්ජනයක් එල්ල වෙනවද කියලායි මම ඇහුවේ ඒක නම් දන්නේ හරි අපි මේ වැඩසටහනේ සමාප්තිය කර අවසානය කර ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා බංග්ලාදේශ කණ්ඩායම සමගින්. ඉතින් මේ වගේ වැඩසටහන් අපි ඉදිරියේදී තවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මම කියන්නේ දැන් පළමු තරගයේ පරාජයට පත් වුණා. පරාජය කියන්නේ හැම වෙලෙම ජයග්‍රහණය සඳහා ගුරුවරයෙක් කළ ගත යුතු දෙයක්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ මූලික තරග කාණ්ඩයේදී ඉතුරු තරග ජයග්‍රහණය කරලා ඊට පස්සේ සුපර් 8 තරග වටේට ගිහිල්ලා එතන ජයග්‍රහණය ලබාගෙන අවසන් පූර්ව තරග ඔසේ ගිහිල්ලා ජුනි 29 අවසන් මහා තරගය දක්වා යන ගමනකට අපි ආශිර්වාදයේ පළ කරන එහෙම ගිහිල්ලා T20 ලෝක කුසලානේ ජයග්‍රහණය කරනවා වව් අන්න එහෙම වුණොත් මම කියනවා පැහැදිලිවම රටේ ආර්ථිකය හොඳයි එතකොට ජාත්‍යන්තර සහයෝගය හොඳයි ආර්ථික මර්මස්ථාන නැහැ
කෙලින් මැරෙනවා මේක ලෝකෙට විවෘත වෙනවා මේක ආලෝකයක් වෙනවා අපි ජය ගන්නවා අන්න එහෙම වුණාන් පස්සෙත් මේ චන්දරන් ඉල්ලන්නේ ලෑත් වෙන්න එපා කියලා මම කියනවා මොෂ්ටපිෂු රවුමානේ